ගිරිමානන්ද සූත්‍රයේ තියෙන බුදුහාමුදුරුව පරිවිමංසන සූත්‍රයේ දේශනා කළ සරියුත්හාමුදුරුව සංගීත සූත්‍රයේ මතු කළා දුන්න මේ අබිරත සංකාර සහ ඒක විරුද්ධ වචනේ අනබිරත සංකාර මේ අබිරත සංකාර තුනක් සියලු අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ මේ පැවැත්ම පවත්වාගෙන යන සියලු අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ අබිරත සංකාර තුනක් කරනවා බෞද්ධයෝ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ මේක තේරුම් ගත්ත අය මේ අබිරතයෙන් මිදී නිදහස් වෙන්න තේ පජහන්තෝ විහෙරති අනුපාදියන්තෝ කරන්න ඕන අර අභිනිවේෂ අනුසය උපදින අබිරත සංකාර තුන මේක ඊටාම පැහැදිලිව බුදුහාමුදුරුව පරිවිමංසන සූත්‍රයේ තමයි ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයක් පරිවිමංසන සූත්‍රයේ මේක ඊටාම පැහැදිලිව කියලා තියෙනවා තයෝ මේ සංකාර මොනවද පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර මෙයා මේ ආගමේ හැම උගන්වන්නේ නැහැ ආගමේ දන්නෙත් නැහැ කියන්නෙත් නැහැ ආගමේ ඔය සංකාර පිළිබඳව මොකවත් නැහැ හැබැයි ආගම කියන්නෙම ඔය තයෝ සංකාර දැන් කොහොමද පින්කමක් කළා ඒක පුඤ්ඤාභි සංකාරයක් කරගන්නේ හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වේ පරිවිමංසන සූත්‍රයේ සංගීත සූත්‍රයේ සරියුත්හාමුදුරුව මේ පින්කමක් කළාම පින් දීලා පවරලා පුඤ්ඤ පාප පහී නාශ කරන්න. හැබැයි ආගමේ සියලු ආගම්වල එක ආගමක නෙමෙයි බුද්ධ ආගමේ විශේෂයෙන් සියලු ආගම්වල පින්කමක් කළා ඒක අභිසංකාරයක් කරගන්නවා එහෙම නැත්නම් පුණ්‍යාභිසංකාරයක් කරනවා එහෙම නැත්නම් ඉල්ලනවා පිනෙන් යදිනවා ප්‍රාර්ථනා කරනවා ආයාචනා කරනවා යාඥා කරන පිනේ ඔය අනිකුත් ආගම්වල කතෝලික ක්‍රිස්තියානි වගේ දේව ආගම්වල හින්දු ආගම්වල ඔක්කොම යාඥා කරන බෞද්ධ ප්‍රාර්ථනා කරන දෙකම එකයි ඉතින් ඒක නිසා අපි බලමු මොකද්ද මේ අභිසංකාරයක් වෙන්නේ තයෝ මේ අභිසංකාරා ඒකෙන් මිදී නිදහස් වෙන්නේ කොහොමද දැන් ඔබ යම් කිසි අවස්ථාවක පින්කමක් කරලා තුන් හිත පහදාගෙන ඒ පින්කම නිසා යමක් ඉල්ලනවනම් යදිනවනම් ප්‍රාර්ථනා දැන් ඔය පින්කම කරාම ආමුදුරුව ඇවිල්ලා අර අභිසංකාරයක් බවට පත් කරනවා ඒක අනේ මේ පින්වතුන් බොහෝම හොඳ පින්කමක් කරගත්තා ඒ නිසා මේ පින්වතුන්ට මේ පින් පුණේ බලෙන් ශක්තියෙන් මේ පුණ්‍ය ශක්තියෙන් නන්දා මල්ලිකා සුමනා සුනන්දාමෙන් භෝග සම්පත් ධන සම්පත් රූප සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදු වන බුදුන් දකින්නට මේ පින එකව කෙනෙකුට සාදු සාදු කියලා අභිසංකාරයක් කරගන්නවා ප්‍රාර්ථනා කරනවා දෙව් සැප රජ සැප සිටු සැප ලබන්න එහෙම නැත්නම් අර නන්දා මල්ලිකාමෙන් හොඳට රූප සම්පත් රත්තරම් බඩු භෝග සම්පත් කෑම බීම ලබන්න ඉල්ලනවා යදිනවා ප්‍රාර්ථනා කරනවා අර අභිසංකාර වෙනවා නැවත ඉපදෙන්නයි මේ ඉල්ලන්නේ ආයි මේ සංසාර දුක් පැවැත්ම දිකර ගන්නයි ඒක නිසා මේ මුළු ආගම් සියල්ලෙම විශේෂයෙන් බුද්ධ ආගමේ ඔය මහායාන බුද්ධ ආගමේ මේ මහායාන බුද්ධ ආගමේ තමයි මේක තියෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ එහෙම එකක් නැහැ ඒක නිසා පින්කමක් කළා ඔය දැන් ප්‍රායෝගික වශයෙන්ම ලංකාවේ සියලුම සම්මත පන්සල්වල බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨේ පිරිවෙන්වල සියලු තැන්වල කියන්නේ පින්කමක් කරලා ප්‍රාර්ථනා කරන්න ඔය රේඩියෝවල චැනල්වල ගුවන් විදුලිවල ඔය සම්මත හාමුදුරු නමක් ඇහිලා ධර්ම දේශනාවක් කළත් මේ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදුවන බුදුන් දකින්නට අර මතු බුදුවන බුදුන් දකින්න කියලා දැන් අඩු කරලා තියෙනවා මේක තේරුම් ගත්තට පස්සේ හැබැයි තාමත් දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට මේ පින උපකාර වේවා කියන කරන් තාම කියනවා ඒ වගේම අර දාන ගෙවල්වල දිනන් තාම අර හාමුදුරුව පොඩි හාමුදුරුව පාඩම් කරගත්ත පින් වාක්‍ය නන්දා මල්ලිකා සුමනා ඒ නිසා මෙන් කියනවා ඒක නිසා මේ පින කුසලයක් වෙන්නේ නැහැ අකුසලයක් වෙනවා පිනෙන් ඉල්ලනවා සංසාරෙ දික් වෙනවා මේ දුක් පැවැත්ම දිගින් දිගටම මේ පුඤ්ඤාභි සංකාරය නිසා මේ සංසාරෙ දික් වෙනවා මේක තේරුම් ගත්තේ නැති අය
ඔය මහා හාමුදුරුවත් කවුරුවත් මේක තේරුම් අරගන්නේ නැහැ තාම. ඒක නිසා මේ සංසාරේ දික් කරගන්නේ කැමැත්තෙන්ම. මේ දුක් පැවැත්මයි ආයිත් ආයිත් උපදින්නේ අර දෙව්සප රජසප ඉල්ලනකොට අර නන්දා මල්ලිකා සුමනා සුනන්දා මෙන් භෝග සම්පත් රූප සම්පත් ධන සම්පත් අර සම්පත් මේ සම්පත් ඉල්ලනකොට ඒවා ලැබෙනවා. සංසාරේ දික් වෙනවා. නිවන වැහෙනවා. ඒක තමයි අභිසංකාරයක් වෙනවා. කිව්ව අභිනිවේෂ අනුසය වෙනවා කිව්වේ. ඒක පිනෙන් පින්කමක් කරලා සියලුම තැන්වල අද ලංකාවේ සම්මත ආගමේ හැමතැනම පින්කම් කළා. ඔය අටමහා කුසලයේම තියෙන පින්කම් අටක් ඔක්කොම මේ සංසාරේ දික් කරවන පින්කම් අටක් තියෙනවා. අටමහා කුසලය කියලා එකම කුසලයක්වත් නැහැ, ශේෂයක්වත් නැහැ. ඔක්කොම තියෙන්නේ සංසාරේ දික් කරන පුණ්‍යාභිසංකාර අටක්. ඔබ සියලු දෙනාට මේක ඔක්කොම උගන්වන්නේ දහම් පාසලත් ඉස්කෝලවලත් පින්කම් කරන්න, පින් පොතේ ලියන්න ඔක්කොම උගන්වලා තියෙනවා. ඒවා ඔක්කොම පුණ්‍යාභිසංකාර බවට පත් වෙනවා මිසක් පින උපාදානය කරගෙන පැවැත්ම දික් කරගන්නවා මිසක් මේ උපාදානයේ මිදී නිදහසලා පිනත් අලගත් උපම සූත්‍රය කියලා තියෙනවා. කුල්ලූපං වෝ වික්කවේ දිසුසාමි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. න ගහනත්තාය න තරණත්තාය. මේ ඔරුවක් තියෙනවා එගොඩ වෙන්න, ගඟක් තියෙනවා එගොඩ වෙන්න, ඔරුව තියෙන්නේ ගඟෙන් එගොඩ වෙන්න. එගොඩ වෙච්ච ඔරුව කරගහගෙන යන මිනිහා එගොඩ වෙච්ච වෙගෙන්න උපකාර වෙනා වූ ඔරුවත් හබලත් කරගහගෙන යන මිනිහා වගේ තමයි මේ පින උපාකාර කරගෙන මේ පින ප්‍රාර්ථනා කරමින් ඉල්ලගෙන යන පුද්ගලයා කවදක්වත් මේ ප්‍රඥාවන්තයෙක් නෙමෙයි. ඒක නිසා මේ අලගත් සූත්‍රයේ බුදුහාමුදුරුවෝ උපමා හයක් වගේ දීලා තියෙනවා. එකක් තමයි කුල්ලූපං ඔරුව කරගහගෙන යන මිනිහා ගඟෙන් එගොඩ එන්න උපකාර වුණා මිසක් එගොඩ වුණාම ආයි ඔරුව කරගහගෙන යන්න ඕනේ. ඒ වගේ මේ පිනත් අපි පින්කමක් කරන්න ඕනේ. පින කුසලයක් බවට පත් කරන ඒකන් පුණ්‍ය පාප පහේ නැස්ස කළා ඒකෙන් මිදී නිදහස් වෙනවා මිසක් ඒක පුණ්‍ය අභිසංකාරයක් කරගත්තොත් නිවන වැහෙනවා. ඊළඟට දෙවෙනි එක ඊට වඩා සිය ගුණයක් නෙමේ කෝටියක් බලවත් සියලු බෞද්ධයෝ මේකෙන් තමයි නිවන වහගන්න. මොකද ඒක අපුඤ්ඤ අභිසංකාර. මං හිතන්නේ ඔබ කවුරුවක්වත් මේ වැඩේ නොකළ මිනිහෙක් මෙතන ඉන්නවයි කියලා. මේ වැඩේ සියලු දෙනාට පන්සල් වලින්මයි මේ වැඩේ කියා දෙන්නේ කරන්න. දැන් අපි හිතමු ඔබට මොනවා හරි පොඩි අලාභයක් අපහසුවක් පාඩුවක් වුණා මොකක් හෝ හේතුවක් නිසා. මෙතෙන්දී අපි හිතමුකෝ ඔබට ඔබ හොඳට වත්තේ කෙහෙල් කැනක් කෙහෙල් පැලයක් හිටවල කෙහෙල් ගහක් හදලා හොඳ කෙහෙල් කැනක් වැටුණා. ඔය කෙහෙල් කැන හොඳට පැහැගෙන ආව. දැන් හොඳට කෙහෙල් කැන පැහිලා හැබැයි කපල ගෙට ගත්තේ නැහැ. තව පොඩ්ඩක් පැහෙන්න ඕන කියලා තිබ්බා. කේල් ගැන පහුදා හොරෙක් කපාගෙන ගියා. එහෙම නැත්නම් ඔබට ඔබ කැමති මොනවා හෝ දෙයක් හොරු අරන් ගියා වෙන්න පුළුවන්. නැති වුණා වෙන්න පුළුවන්. දේශපාලකයෙකුට නම් බලය නැති වුණා වෙන්න පුළුවන්. මෙහෙම මොකක් හරි නැති වුණාම කේල් කැන නැති වුණාම දැන් මේ අසුතවත් පුතග්ජන පුද්ගලයෝ කරන්නේ මේ කේල් කැන නැති වුණාම මේ අපුඤ්ඤාභිසංකාරයක් කරනවා. මොකද්ද? දැන් එක්ක හිටින් දැන් උදේරයින් බැලුව ගමන්ම අර කෙහෙල් කන ගේ මිදුල තිබුණ නැටිකොට එකපාට හිටින් ඕකට නම් හෙන ගහන්න ඕන, ඕක කෑපු එකට පාචනය හැදෙන්න ඕන, නයා කන්න ඕන, හොඳක් නම් එන්න එපා හෙන ගහන්න ඕන කියලා ශාප කරනවා, වෛර කරනවා, ද්වේෂ කරනවා. අර වේගයක් එනවා, පුදුම වේගයක් එනවා. ඊට පස්සේ දැන් ඒක කාටවත් කියලා නෙමේ දැක්ක ගමන් හිතෙන් කියන්න ඕන ඕකට නම් එන ගහන්න ඕන, නායා ගන්න ඕන, පාචනය හැටෙන්න ඕන, හොඳක් නම් වෙන්න එපා කියලා හැම කෙනෙම ඕක කියනවා කරනවා. මේක කියලා නවතින්න ඊට පස්සේ ගෙදරට ගිහිල්ලා කතා කරනවා. අභිවදති ගෙදර කට්ටියත් කතා කරලා ඊට පස්සේ
මොකක් හරි කරන්න ඕනේ ඔය ගේල් ගැන කපාගෙන ගිය මිනිහට කියලා තව රුපියල් 1000ක් විතර වීදම් කළා හොඳ පූජා වට්ටියකුත් හදාගෙන යනවා අර පැත්තේ නම් මුන්නේතරමට මේ පැත්තේ නම් මොහොදර කෝවිලට අර පැත්තේ නම් සීනිගමට එහෙම නැත්නම් කතරගමට එහෙම නැත්නම් පන්සලේ තියෙන දේවාලෙට පන්සලේ තියෙන දේවාලෙට ගිහිල්ලා සමහර හාමුදුරුවන්ටත් කියලා වස්කඩියකුත් හදාගෙන පොල් ගෙඩියකුත් හදාගෙන පොල් ගහලා පලි ගහලා වස්කවි කියලා අර කෙහෙල් කන කැපුව මිනිහට නැති ආකාරයේ දෙස් දෙවල් තියලා පොල් ගහලා මරලා තෝණ දීලා ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් මුළු විශ්වයම කළු කිරණ ශක්තියක් බවට පත් කරනවා. පුඤ්ඤාභිසංකාරය මේක අභිසංකාරයක්. එතකොට කවුද අර කළු කිරණ විෂ කිරණ නිර්මාණකරු? තමන්. මොකද වෙන්නේ? සතර මහා භූතම කිලුට වෙනවා. ආපහු භූම රංගයක් වගේ තමන්ට කර්මය උරුම වෙනවා. දැන් ඔබ නියම බෞද්ධයෙක් නම් නිවැරදි බෞද්ධයෙක් නම් මේක ඔබ කීයටවත්ම ඔබ වේගයක් ගන්න යොසීමක් විවසීමෙන් රණසීමෙන් බැලුවා කෙහෙල් කැන කපලා අනේ මිනිහටත් මොකක් හරි මේ අපි තරහ ගන්න තරහෙන් අයින් වෙලා යහපතක් වේවා සතුටක් වේවා ඒ මිනිහත් මොකක් හරි කන්න නැතුව වෙන්නේ නැති මේ ගෙනියන්නේ නැති එක්ක මම මේ සංසාර ගමනේ කවදා හරි මාත් මේ කෙහෙල් කැන කපන්න නැති අතීතේ මම දැන් ණය ගන්න දිනුවේ මිදි නිදහස් වුණා මටත් උනේ හොඳක් කියලා මේක මේව කරනකොට මෙත්තා කරුණා මුදිතා උපේකා ණය නැන්නම් ඒ මිනිහා කෙහෙල් කැන ඊගාව දවසේ ගෙනත් තියෙයි මිදුලේ ඒ ඉස්සරහින් කරලා බලන්න හරියට අර දෙස් දෙවල් තිබ්බොත් ඔබ ඔබේ හිත පළමු කොටම කිලුටු වෙන්නේ ඔබේ හේ ධාතුව වාපිච්චෙන් තුනම කිලුටු වෙනවා ඔබට ලොකු කර්මයක් උරුම වෙනවා අපුඤ්ඤාභිසංකාරයක් ඔබ විශ්වයට කළු කිරණ නිකුත් කළා වාපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතරම කිලුටු කරා බූමරංගයක් වාගේ ඔබට කර්මය උරුම වෙනවා පටිසන්දෙනවා ඵල විපාක ලැබින්නේ ඔබට ඔබ බැරි වෙලාවත් ඒ වෙනුවට ඔබ බෞද්ධයෙක් නම් යහපත් මිනිහෙක් නම් ආනපාන දන්න මිනිහෙක් නම් ඒ පුද්ගලයාට කිසිසේත්ම හොරකම් කළාට ඒකට තරහක් වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂ්‍යාවක් කරන්නේ නැහැ. දෙස් දෙවල් තියන්නේ අර නාය ගන්න ඕන, හෙන ගන්න ඕන, පාචනය හැදින්න ඕන, හොඳක් නම් වෙන්න එපා, හෙන ගන්න ඕන, එන හතම ගන්න ඕන කියලාත් කියනවා. එහෙම කියන්නේ නැහැ. පූජා වට්ටිය අරගෙන යන්නෙත් නැහැ. හැබැයි ඔබ නොදන්නා නිසා, අඥාන නිසා ඔබ මේකේ තේරුම නොගත් නිසා ඔබ කරන්නේ අද ලංකාවේ ඊට පස්සේ ගමේ පන්සලේ තමයි මේ දේවාලේ තියෙන්නේ. ගමේ පන්සලට ගිහිල්ලා තමයි මේ අපුඤ්ඤ අභිසංකාර මේ කළු කිරණ මේ විශ්වයටම කළු කිරණ නිෂ්පාදනය කරන තැන ගමේ පන්සල සහ දේවාල. ගමේ පන්සලේ දේවාල තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක තමයි මේ රටට වෙච්ච සියලුම ආබාධවලට වින්නැහිවලට දුක්ඛිත බාලවලට ඔය සියලු දෙයට හේතුව මේ රටේ මිනිස්සු එන්න එන්නම වැඩි වැඩියෙන්ම Tamanට මොකක් හරි දේශපාලකයෝ මේ බලේ නැති වුණ ගමන් යන්නේ මුන්නේතරම සීනිගම කතරගම යනවාමයි සතියකම ආසයකට සැරයක් යනවා ඈ හැම තැනටම යනවා ගිහිල්ලා මේ අපුඤ්ඤ අභිසංකාර කරලා දන්නේම නැතුව මේ මහා භූත හතරම කිලුටු කරනවා විෂ කිරණ කළු කිරණ විශ්වයට නිකුත් කරනවා හැම මිනිහෙකුගේම මනෝමය වශයෙන් අධ්‍යාත්මය ලේ ධාතුව තුන් දොස් කිපිලා අර සියලු රෝගවලට මුල ඒකයි ඔය වෛරස් එන්නේ ඒකයි වෙන මොකක්වත් නිසා නෙමෙයි ඉතින් ඒක නිසා මේ අපුඤ්ඤාභිසංකාර කරන එක ඒ කරන මිනිහටයි මුලින්ම එන්නේ ඒ වෙනුවට මෛත්‍රී කරන්න පුළුවන් නම් මෙත්තානුසතිය වඩන්න පුළුවන් නම් මටත් මේකෙන් යහපතක් වේවා කියලා ඒ කෙහෙල් කන කාපු මිනිහටත් මොන හරි බඩගින්නට කන්න ඇති ඒ පුද්ගලයාටත් යහපත් වේවා කියලා අනුකම්පාවෙන් මෛත්‍රී කරන්න පුළුවන් නම්
අන්න ඒකයි මෙත්තානුස්සතිය. නැතුව මේ උදේට විනාඩි පහ මෛත්‍රී කරන හැම එක මෙහෙම මෙත්තානුස්සතියක් නෙමෙයි. ඒ වගේ තමන්ට අපහසුයක් පාඩුවක් අලාභයක් වුණාම ද්වේෂයක් වෛරයක් කරන එක වෙනස් කළා ඒ පුද්ගලයාටත් එතෙන්දිම මෛත්‍රී සිටිවිල්ලක් යහපතක් සිතක් ශාන්තියක් වේවා කියන්න පුළුවන් නම් ඔබ නියම බෞද්ධයෙක්. ඔබ අභිසංකාර කරන්නේ පුණ්‍යාභිසංකාර කරන්නේ මේවා කිසිම බුද්ධ ආගමක කිසිම ආගමක කියා දෙන්නේ නැහැ. ආගම්වලත් සියලු ආගම්වල කියන්නේ තව තවත් අර වරද කරපු මිනිහට තව තවත් ශාප කරනවා, වෛර කරනවා, වස්කවි කියනවා, දෙස් දෙවල් තියනවා, ශාප කරනවා, පොල් ගහනවා, පලි ගහනවා, වස්කවි කියනවා, මේ ඔක්කොම කරන්නේ. මේ සියලු දේ අපුඤ්ඤ අභිසංකාර. ඒව කරන මිනිස්සුන්ට කර්මය උරුම වෙන්නේ, ඵල විපාක දෙන්නේ, නිවන වැහෙන්නේ. මෙවන් තමාර තේ පජහන්තෝ විහෙරති අනුපාදියන්තෝ. ඉතින් ඒක නිසා මුළු ලෝකෙම කිලුටු වෙන්නේ මේ වගේ අපුඤ්ඤාභිසංකාරවල. දැන් පුඤ්ඤාභිසංකාර කරන්නේත් පන්සලේ, අපුඤ්ඤාභිසංකාර කරන්නේත් පන්සලේ දේවාලේ. තුන්වෙනි එක මේ අනාර්ය අරූපී කසින භාවනා. මෙහෙම භාවනා කරලා අනින්ජ අභිසංකාර අනාර්ය ධ්‍යාන වලින් අභිසංකාර කරනවා. ධ්‍යාන ලැබලා අභිඥා ලබන්න පුළුවන්. ඒවා අනින්ජ අභිසංකාර. ඒවා නිවන එහෙම ලැබෙන්නේ නැහැ. නිවන වැහෙනවා, බ්‍රහ්ම සාභයත්වයටපත් වෙනවා, ආසඤ්ඤ තලයට යනවා. එනිසා අර අසිත තවුසට වෙච්ච දේ තමයි වෙන්නේ. ඔබ අහලා ඇති අසිත තවුසත් බෝසත්තුමා ඉපදුන අවදීදීම අසිත තවුස දැක්ක තුන්කල් දක්නා නුවණක් තියෙනවා. ඒක නිසා හිනා වුණා බෝසත්තුමා බුද්ධත්වයට පත් වෙන බව දැනගෙන. ඊට පස්සේ තව එක මොහොතකින් බැලුවා තමන්ගේ ආවිස කොච්චරද කියලා. තමන් තව අවුරුදු ගානකින් මැරෙනවා. අවුරුදු ගානකින් බෝසත්තුමා බුද්ධත්වයට පත් වෙන්න බෑ. බුද්ධත්වයට පත් වෙනකොට තමන් අසඤ්ඤ තලේ. ඒක නිසා ඇඬුවා. ඉතින් ඒක නිසා අනිංජාභිසංකාර කර මිනිස්සු කල්ප කාලාන්තරයක් අර බ්‍රහ්ම සාභ්‍යත්වයට ගිහිල්ලා ධ්‍යාන ලැබලා අනාට ධ්‍යාන හෝ ලැබලා ඒ පුද්ගලයෝ අසඤ්ඤ තත්වයට යනවා. අසඤ්ඤ තත්වයේ නේව සංඥාන අසඤ්ඤා තත්වයේදී බුදු කෙනෙක් කියන බණක් ඔය බ්‍රහ්ම සාභ්‍යත්වයට පත් වුණාට පස්සේ අහන්න බෑ, තේරුම් ගන්න බෑ. කින් කුසල ගවේෂි, කින් සත්‍ය ගවේෂි කරන්න බෑ. ඒක නිසා අනිංජාභිසංකාරයකට පත් වුණොත් මේ ධ්‍යාන නිස්සය කියලා සූත්‍රයක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒක මැදින්ම තියෙනවා. ඔය ඔබට දුන්න කොළෙත් අපි ඒක විග්‍රහ කරනවා. ධ්‍යාන නිස්සය කරන්න ඕන. මේ සය අනුසය, සය අනුසය, සය නිස්සය. සය නිස්සය කියන්නේ අනුසය නෝපදවාම එකේ මිදී නිදාසීම නිස්සය. ඒක නිසා අනිංජාභිසංකාර කළත් පැවැත්ම තුළ අතරමං වෙනවා, නිවන වැහෙනවා. අපුඤ්ඤාභිසංකාර කළොත් නම් හතර අපාය යන්න වෙනවා, නිවන වැහෙනවා. පුඤ්ඤාභිසංකාර කළොත් නම් කාම ලෝකවල සුගති ලෝකවල අතරමං වෙලා නිවන වැහෙනවා. කොහේ ගියත් නිවන වැහෙනවා නම් ඒක අභිසංකාරයක්. ඒක බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව නොකළ යුතු දෙයක්. හොඳයි, එහෙනම් දැන්